ඔබතුමාලගේ විදුලි බල මණ්ඩලය විශාල වාහන ගණනාවක්. ඒ වාහන තියද්දි ඔබතුමාලා එළියෙන් ගන්නවා ලොකු වාහන ගණනාවක්. ඒ වාහනවලක් වැඩිමනක් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ. ප්‍රයිවටයිස් කළ ඔය සර්විස් දෙන ඒ වගේ භාගයක් ඊඑස් මහත්තුරු එයා තමයි කොන්ත්‍රාත් කරන්නේ අපේ පැත්තේ. සේවකයෝ වැඩිලට පුර 10000කුත් බඳවාගෙන ඉන සේවාවන් ඔක්කොමත් ප්‍රයිවටයිස් කරනවා. එතකොට ඉන සේවකයෝ මොනවද කරන්නේ? එතුමා මතක් කරපු කාරණාව ඇත්ත ඒයින්දම තමයි බඳවා ගැනීම අපි මේ පහුගිය කාලේ කරලත් නැත්තේ. ඉතින් නමුත් දැන් අපේ ප්‍රතිපත්ති වෙලා තින් මේ රීස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක නැවතත් සමාලෝචනය කරලා අවශ්‍යතාවය මොකද වැඩි 25000ක්ම අවශ්‍ය නැහැ කියන තැන අපිත් ඉන්නවා යම් ප්‍රදේශවල පයිලට් ප්‍රොජෙක්ට් විදිහටත් කරන්න හැදුවා අපේ අය දාලා එතකොට එතනත් කොස්ට් එකේ වැඩි කමක් තිබුණා ඩිස්කනෙක්ෂන් කනෙක්ෂන් වලත් අපි බැලුවම අපේ වාහනයක් වදලා අපේ ඩීසල් අපේ ඩ්‍රයිවර් ඕටි ඔක්කොම යාලේ යනවට වඩා අවුට්සෝස් කරන එකෙන් විශාල ප්‍රමාණයක් අඩුයි ලිකෝ එකෙන් දෙන්නගේ කරන වැඩේ සමහර සීබී එකෙන් පස් හය දෙනෙක් කෙනෙක් ඒක දැන් මොකද එහෙම ලෙකෝ එකට එක විදිහ මොඩල් එකකුයි සීබී එකට තව මොඩල් එකකුයි එහෙම තියෙනවද මේ වැඩවල ස්වභාවතුමනි අසීරු තැනකට පත් වුනේ ඒක ඒ නෑ ඔබතුමා හරි වැඩ වැරදි අදහස ඉදිරිපත් හියුමන් රිසෝස් භාවිතය පිළිබඳ සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය රීවිසිට් කර යුතුව තියෙනවා ප්‍රතිව්‍යුහකරණයත් එක්ක ආවරණ අනුමැතියේ පොරප්පාඩු තියෙනවා ඒ පොරප්පාඩු ටික දැන් අත්‍යවශ්‍ය දේ ඉටු කරගන්න එම නැත්තම් වෙයි සභාපතිතුමා ලේකම්තුමා දන්න දේවල් අර හවස පහට විශ්‍රාම යන්න තිනකොට උදේ 8ට උසස් වීම දෙන ක්‍රමය එහෙම වෙලා තිනවනේ එහෙම එහෙම කරන ක්‍රමවේද අයින් කරන්න වෙයිනේ මේට අමතරව විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගැනීම මොකද්ද ඒකේ තත්වය 2018 විතර කාලය තුළ මොබයිල් විදිහට මේ ජන යන්ත්‍ර අවශ්‍යතාවය සීබී එක ඇසස් කරලා තිබුණා. ඒ අනුව තමයි ඔය ප්‍රොකියුමන්ට් එක ක්‍රියාත්මක කළේ. කමිටු නිරීක්ෂණ අනුව අතිශය දූෂිත ගනුදෙනුවක් විදිහට තමයි මේ ජෙනරේටර් 50 ගැනීම සිද්ධ වෙලා තියෙන 2017-2018 වර්ෂයේදී මේ ජෙනරේටර් ගෙනාවට පස්සේ ආපහු ක්‍රියාත්මක කරන්න අමතර මිලියන 500කට වැඩි මිදුලක් ගිහිල්ලා තියෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. 12 වතාවක් මේ ජෙනරේටර් පරීක්ෂා කරන්න ඉන්දියාවට ගිහිල්ලා තියෙන එකපාරක් ඩුබායි වලටත් ගිහිල්ලා දෙනවා. ස්ටර්ලින් ඇන් විල්සන් කියන කම්පැනි එකෙන් වෙනම බිලක් එවලා තියෙනවා 1.8 මිලියන්. ඒතකොට ලක්ෂ 230ක විතර ඉංජිනේරුව ඒ විසිට් එකට ගිහිල්ලා 12 වතාවක් ගෙනාවු හැටි වැඩ කරන්න පුළුවන් මට්ටමක මේ ජෙනරේටර් තිබිලා නැහැ. මේ අවුරුදු දෙකක් ඇතුළත මේ අදාළ පුද්ගලයන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපෝසත්න විදුලි බල මණ්ඩලය හා අමාත්‍යාංශය ඒ ගැන ඉතින් වෙනම අපිට කතා කරන්න මොකද මන්ත්‍රීවරුගේ ගෙවල් ගිනි තිබ්බන්නේ මේවා මේ වැඩි වැඩ කරනවා කියලා මන්ත්‍රීවරු. ඉතින් ඒක නිසා මේවා දැනගන්න මිනිස්සු එහෙම නම් ගෙවල් ගිනි කියන්නට මේක හොරුන්ගේ. සපයලා දුන්න ඒ ජෙනරේටර්ස් වල ප්‍රධාන කොටස් තියෙන ඕල්ටර්නේට් එක, එන්ජින් එක, ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තොත් ඒවා ඉතා හොඳ තත්ත්වයේ තියෙන ඒවා. ඒව නෙවෙයිනේ අපි ආන්නේ 12 වතාවක් ලංකාව ගිහිල්ලා ලංකාවට ගෙනපු ජෙනරේටරේ කිසිම ප්‍රශ්නයක් නැතුව 1 year හරි වොරන්ටි පීරියඩ් එකක දිව්වද කියන එකයි. එහෙනම් දැන් ගිහිල්ලා පරීක්ෂා කරනකොට අපිට පේන්න තියෙන්නේ ඉතාම රිපියුටඩ් ඒ කම්පෝනන්ට් එක තියෙනවා. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒව අතර තියෙන ඉන්ටර්කනෙක්ෂන්ස් පයිප්, ඒ ඉන්ටර්කනෙක්ෂන් වගේ දේවල් තමයි දුර්වල තත්ත්වයේ තිබුණේ. ඒවා දුවද්දි තමයි ඒවා නිරීක්ෂණය කරන්නේ. උඩින් වරද්දගත් එක තමයි මේ පල්ලෙහාට ගලාගෙන එන්නේ. TC එක කියනවා ඒ නෙවෙයි B ගන්න. හැබැයි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉන්න කමිටිය එක කියනවා නෑ ඒ ගන්න කියලා. එතකොට තමයි ඔය 12 සතාව යන්නේ මේ ෆේල් වෙන්නේ මේ ප්‍රශ්න ඔක්කොම එතන ඉන්නේ. ඒතර මම අපි දැන් කමිටුව හැටියට අපි කියන්නේ මෙතනින් කමිට් අපොයින්ට් කරපු කමිටිය කෝප් එකේ නියෝගානු අපොයින්ට් කරපු කමිටිය කියනවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හිටපු අය මේකට වග කිය යුතුයි. අපේ ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එකේ මේ තියෙන වැරදි ටික තියෙනවා. අපිට ඕනේ මේ දෙක 14ක් ඇතුළත ඔබතුමාලා හම්බ වෙලා ඒ රිපෝට් එක අරගෙන අපි ඊළඟ කෝප් එකට වෙන දිනයක මේකට පැය භාගයක් ගන්නවා. අරගෙන මේකෙදි කවුද වග කිව්වොත් නම් එයාට විරුද්ධව ගන්න තියෙන තීන්දුව කෝප් කමිටු ගන්නවා.